එFR දෙසිය හටයි අනුතුන්න සමරසිං ඇදිර යාලංකා දන්නමසි අනුහයි නඩුවත්තිබුණා. එවගේම උසස්ශීල් ලබාදීම සැලස්මල් එක සකස් කරන්න ඕන විදිිය ක්‍රියාවට නංගන්න කොහොමද මේගේ ගොඩත් දේවල් පිළිබඳව සඳහන්ගෙන මල්ලිකා ඇදිරිය මහජනමයක දන්නමච අනුහතර FR දෙසි අනුව අනුතුන ඒවගේම පිේ ඇදිරිය මහජන බැන්ඳ දන්නමසි අනුහතර දෙකේස්තල් දැඩි නීතිමේ අයිතිවාසිකම් කොටසක් බිහිවෙම බිඳ වැටෙනවා. සමාජ අයිතිවාසිකම් සමාජ විද්‍යාත්මක බිඳ වැටින් සමාජ මනවිද්‍යාවට අනුව බිඳ වැටින් රාශියක් පුද්ගල බද්ධව සිද්ධ වෙනවා. පුද්ගල බද්ධව. ඒ පුද්ගල බද්ධව සිද්ධ වෙන ඒ දෙවල් සිද්ධ වෙනවා කියන එක හිතන්න ඕන උසස්වින් ලබා දෙන තීරණය කරන පුද්ගලයෝ. මොකද කමල්ගුණරත් මහත්මයා මාව අත්තරංගුවට ගැනීමට ඒ කුමන්ත්‍රණය කරන්න කලින් ආරස්සක මණ්ඩල ඉදිරි ප්‍රකාශ කරලා තිබුණා. ගුවන් හමුදාවටත් ගහන යුද්ධ හමුදාවටත් ගහන නාවික හමුදාවටත් ගහන. ඒක සදාචාරාත්මක වෙන්නේ නැහැ. අයුක්ති සහගත නීතියකට හිතාමතාම අකීකරු වීම ඇත්ත වශයෙන්ම නීතියට ලබා දෙන ඉහළම ගෞරවය කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. අසාධාරණ නීතියට අවනත වීම සදාචාරාත්මක නොවන බවත් අසාධාරණ නීතියකට අවනත වෙන්න එපා. නිදසුනක් වශයෙන් මාටින් ලූතර් කින් කනිස් බර්මින් බන්ධනාගාරයේදී ලිපියක් ලියනවා. හෙන්රි තෝරෝ මහත්මා ගාන්ධි වගේම මාටින් ලූතර් කින් කනිස්ගේ සම්ප්‍රදායන් වලට අනුව එහෙම වුණොත් විතරයි අර සාමාන්‍ය මිනිස්සුන්ට ලැබිය යුතු සියලු දේවල් වරප්‍රසාද ලැබෙන්නේ. රාජ්‍ය සේවය තුළ ක්‍රමාණිකූලව උසස්වින් ලබා ගැනීමට ඇති කැමැත්ත රාජ්‍ය සේවකයන් තුළ පවතින ස්වාභාවික අපේක්ෂාවක්. අධිකරණ විනිශ්චකාරවරුන්ට හිමිය යුතු දේවල් නොලැබීම කොයිතරම් සමාජයට හානි කරද කියනවා කියන එක ඔබට මේ වීඩියෝ එකේදී ඉගෙන ගන්න පුළුවන්. විවිධ නීති විරෝධී උපක්‍රම රාශියක් අරගෙන ඇවිල්ලා ජ්‍යෙෂ්ඨත්වය පසකට දාලා උපක්‍රමශීලීව කනිෂ් නිලධාරීන් කපල දාලා තනතුරු පිහලා පිහිටවනවා කියන එක අපට දැකන්න ලැබෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව තියෙන අයිතිවාසිකම් කඩවුනම් පස්සේ ඒක නිවැරදි කරගන්න තැනක් යන තැනක් ඔහුට නැහැ. ඒක නිසා තමයි ඔවුන්ට විශේෂ විදිහට තනතුරු හම්බෙන්න ඕන. ඒක දේශපාලනික වශයෙන් නෙමෙයි යාට හිමි දෙයක්. හිමි දේ නවත්තන්න අනපනත් හදලා තියෙනවා. කොයිතරම් වැරදිද එතකොට මේ හදලා තියෙන සමහර නීති. ඉතින් බලන්න නීතිය හදන තැනට ජනාධිපතිවරු වගේම මන්ත්‍රීවරු යවන්නේ අපේ රටේ මිනිස්සුනේ. අපි යුත්තිලලා සටන් කරාට වැඩක් තියෙනවද? නැහැනේ. නීති විද්‍යාවට වගේම සමාජ විද්‍යාවට වගේම සමාජ මනෝවිද්‍යාවට වගේවත් ඒ කාලේ අභ්‍යාචනා අධිකරණ විනිශ්චයකාරවරයෙකු විදිහට වැඩ බලපු සරත්නන්ද සිල්ල මහත්මයා අග්‍ර විනිශ්චයකාරවරයා බවට පත් කරා. ඒ 1999 සැප්තැම්බර් 16 වෙනිදා. බලන්න මේ දියෙන් කිර වෙන් කරන විලසට හොඳද නරකද හොඳින් වෙන්කොට වෙනස් කරනව සංස්කෘතියම. ආව් එයාට නම් උසස් වීම දෙන්න තින් යා එයාට ගෲප් කැප්ටන් හම්බෙන්නුන මෙයාට මේජර් හම්බෙන්නුන මෙයාට කර්නල් මෙයාට බ්‍රිගේඩියර් මෙයාට ලෙෆ්ටිනන් කමාන්ඩර් මෙයාට DIG මෙයාට SSP ඒ ලබා ජේෂ්ඨත්වය පරාජය කරන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨත්වය පරාජය කරන්න බෑ. මේ උත තැන තමයි ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරයෙක් විදිහට යන්න තියෙන එක. ඊපස්සේ අධිකරණ පද්ධතිය විනාශ කිරීමේ ඉතිහාසගත පුද්ගලයන් සංග බඳුල කරුණාරත් මහත්මයාට ලැබිය යුතු නිසි උසස් වීම අවහිර කිරීම ව්‍යවස්ථාදායක සභාවට කරන්න පුළුවන්ද? ඒක නීත්‍යානුකූලද? නිසි ලෙස ලැබිය යුතු උසස් වීම ලබා නොදීමෙන් ජන සමාජයට සිද්ධ වෙන හානිය දිසා විනිසුරුව බලන් ඉන්නවා මහා අධිකරණ විනිසුරුව වෙන. මහාධිකරණ විනිසුරුව බලන් ඉන්නවා අභියාචන අධිකරණ විනිසුරුව වෙන. අභියාචන අධිකරණ විනිසුරුව බලන් ඉන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන. නමුත් මැදින් ගෙනහල්ලා මැදින් තිබ්බනම් පැත්තකින් ගෙනහල්ලා මැදින් තිබ්බට පස්සේ අර උසස් වීම ක්‍රමය බලාපොරොත්තු සුන්නත් දියුළු වුණා සුන්නත් දියුළු වෙනවා විනිසුරුවරුන්ගේ. අයිබෝන් හැමෝටම ජේෂ්ඨත්වය පරාජය කරන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨත්වය පරාජය කරන්න බැහැ. ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකු සියලුම රාජ්‍යයතන බිඳ වැටෙන්න හේතුන ප්‍රධානතම කාරණාව පිළිබඳව තමයි මම අද ඔබේ අවධානයට යොමු කරන්නේ. ඒ තමයි නිසි ලෙස උසස් වීම ලබා දීම. රටේ සිදුවීම් පිළිබඳව අවධානයෙන් ඉන්න හැමෝම දන්නවා ගරු අභ්‍යාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම මිනිස්ටර් කාර්යවරයා වන නිස්සංග බඳුල කරුණාරත්න මහත්මයාට හිමි වූ උසස් වීම මේ වෙනකොට ලබා දීලා නැහැ. දැන් ඔහුට හිමි වේ යුතු තැන තමයි ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්චකාරවරයෙක් විදිහට යන්න තියෙන එක. රාජ්‍ය සේවකයන්ට හිමියෝ තිබෙන නිසි ලෙස ලබා දිය යුතු උසස් වීම ලබා නොදීම යට කරුණු කාරණා රහස් රසක් සංග වෙලා තියෙනවා. මේ රසහස් මේ ගොඩක් රහස් කුමන්ත්‍රණකාරී රහස්. ඒ වගේ මේවා සිදු වෙන බලපාන දේශපාලන ඉතිහාසය අධිකරණ පද්ධතිය විනාශ කිරීමේ ඉතිහාසගත පුද්ගලයන් ඒ වගේම නිස්සංග බඳුල කරුණාරත් මහත්මයාට ලැබිය යුතු නිසි උසස් වීම අවහිර කිරීම ව්‍යවස්ථාදායක සභාවට කරන්න පුළුවන්ද? ඒක නීත්‍යානුකූලද? එතකොට ඒ නීත්‍යානුකූල අයිතිවාසිකමක් තිබුණත් නිසි ලෙස ලැබිය යුතු උසස් වීම ලබා නොදීමෙන් ජන සමාජයට සිද්ධ වෙන හානිය
ඒවාගේම වැරදි පූර්වාධාරත සමාජයට සමාජගත විමතුලින් සිද්ධ වන හානි පිළිබඳව තමයි මම ඔබේ අවධානයට යොමු කරන්නේ. මෙය විශේෂත්වය වන්නේ, මෙහි විශේෂත්වය වන්නේ නිස්සංග බඳුල කරුණාරත් මහත්මයාට හෝ අධිකරණ පද්ධතියෙන් විනිශ්චකාරවරුන්ට පමණක් විතරක් නෙමෙයි සමස්ත රාජ්‍ය සේවයම උසස්වෙන් බලාපොරොත්තු සිටින හැම කෙනාටම මේ වීඩියෝය, මේ වීඩියෝව අතිශයින්ම වැදගත් වීඩියෝවක් වෙනවා. සමාජයේ දේශ වගේම රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන දෙස බැලුවට පස්සේ විවිධ නීති විරෝධී උපක්‍රම රාශියක් කරගෙන ඇවිල්ලා ජ්‍යෙෂ්ඨත්වය පසකට දාලා උපක්‍රමශීලීව කනිෂ්ඨ නිලධාරීන් කපල දාලා තනතුරු පිහලා පිහිටවනවා කියන එක අපට දැකන්න ලැබෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා. තමන්ට හිතවත් නිලධාරීන් විවිධ උපක්‍රම ඔස්සේ ඉදිරියට ගන්න ජ්‍යෙෂ්ඨමෙන්ම කනිෂ්ඨ දක්ෂ නිලධාරීන් පාගල දාලා තනතුරු වරප්‍රසාද බුද්ධ විඳින දේශයක උරුමක් කරවන්න ඕන ශ්‍රී ලාංකිකයන්ගේ මේ ඛේදනීර නම පිළිබඳව මම මගේ මුණු පොතේ සටහනක් දාලා තිබුණා 2021 පෙබරවාරි මාසේ 16 වෙනිදා. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න වෙයි කියලා. රාජ්‍ය සේවය තුළ ක්‍රමාණිකූලව උසස්වින් ලබා ගැනීමට ඇති කැමැත්ත රාජ්‍ය සේවකයන් තුළ පවතින ස්වාභාවික අපේක්ෂාවක්. ඒක නිරන්තරයෙන්ම දැනෙන එකක්. මමත් හමුදාව හිටපු නිසා රාජ්‍ය ආයතනවල ඒ සේවය කරන මිනිස්සුන්ගේ උසස්වින් සම්බන්ධව කොයිතරම් තැකීමක් තියෙනවද කියන එක මම දන්නවා. එතකොට මේ අධිකරණවල ඉන්නේ රාජ්‍ය සේවයට අයිති නැති වුණත් රාජ්‍ය සේවයේ විශේෂ කොටසක් විදියට ඉන්න මිනිස්සුරුවන් තමයි අධිකරණවල ඉන්නේ. ඒගොල්ලන්ටත් මේක පොදුයි. සේවා උසස්වින් ලබා ගැනීමට මේ හැම කෙනාම ළඟ දැඩි කැමැත්තක් වගේම දැඩි ආසාවක් තියෙනවා. ඒකට මම කියන්න ඕනේ රාජ්‍ය සේවක දන්න මොකක්ද ඒක දෙන කැමැත්ත කියලා. ඒ නිසාම තමයි අපි ඔවුන්ගේ අයිතිවාසිකම් රැකලා දෙන්න කතා කරන්න ඕන සහ ලියන්න ඕන. එහෙම වුණොත් විතරයි අර සාමාන්‍ය මිනිස්සුන්ට ලැබිය යුතු සියලු දේවල් වරප්‍රසාද ලැබෙන්නේ. විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය නැත්නම් අධිකරණ විනිශ්චකාරවරුන්ට හිමිය යුතු දේවල් නොලැබීම කොයිතරම් සමාජයට හානි කරද කියනවා කියන එක ඔබට මේ වීඩියෝ එකේදී ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හෙන්රි තෝරෝ, මහත්මා ගාන්ධි වගේම මාටින් ලූතර් කින් කනිෂ්කයේ සම්ප්‍රදායන් වලට අනුව අස්වාභාවික බව නීතියට වඩා සදාචාරාත්මක කාරණයක් බවට පත් වෙනවා. නිදසුනක් වශයෙන් මාටින් ලූතර් කින් කනිස් බර්මින් බන්ධනාගාරයේදී ලිපියක් ලියනවා, අසාධාරණ නීතියට අවනත වීම සදාචාරාත්මක නොවන බවත්. අසාධාරණ නීතියකට අවනත වෙන්න එපා. ඒක සදාචාරාත්මක වෙන්නේ නැහැ. අයුක්ති සහගත නීතියකට හිතාමතාම අකීකරු වීම ඇත්ත වශයෙන්ම නීතියට ලබා දෙන ඉහළම ගෞරවය කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒක සදාචාරාත්මක ක්‍රියාවක්. හෘද සාක්ෂිය තමාට පවසන නීතියක් උල්ලංඝනය කර පුද්ගලයෙක් තමාට දැනෙන නීතියක් උල්ලංඝනය කරන පුද්ගලයෙකු අයුක්ති සහගත වනවා වගේම අසාධාරණ සම්බන්ධයෙන් ප්‍රජාවගේ හෘද සාක්ෂිය අවුල්වායීම සඳහා සිරගත කිරීමද ඒ දඬුවම කැමැත්තෙන් මෙබිලි ගන්නා තැනත්තා යථාර්ථයේදී නීතියට ඉහළම ගෞරවය ප්‍රකාශ කරනවා කියලා තමයි ඔහු සඳහන් වෙන්නේ. නීතිය එසේ කළ යුත්තේ විවෘතව ආදරයෙන් ඒ වගේම දඬුවම පිළිගැනීමට කැමැත්තෙන්. මාටින් ලූතර් කින් කියන මේ විශිෂ්ට පුද්ගලයා ඔබ දන්නවා බර්නින්හැම් බන්ධනාගාරයේදී තමයි මේ ලිපි ලියන්නේ. රාජ්‍ය සේවයේ උසස්සින් ලබා නොදීමේ යට තිබෙනවා ගැටලු රහසක් රහසක් තියෙනවා. දේශපාලන පුද්ගලික පළගැනීම් ගොඩක් දේවල් තියෙනවා. එහෙම සිදු වුණාන් පස්සේ වෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු දෙයටම විදියටම කරුණාකාරණ රසක් සිද්ධ වෙනවා සමාස්ත සමාජයටම. ඒ වගේම අපි මේ වගේ වීඩියෝ කරාට පස්සේ අපි මේ වගේ වාර්තා කරාට පස්සේ ඒ වගකීවුතු බලධාරීන්ගේ වගකීම වෙන්නේ මේවා නිවැරදි කරන එක. අපි කරන වැඩසටහන් වල කොහේ වරදක් තියෙනවා නම් ඒක අපිට කතා කරලා කියන්න, අපි ඒක නිවැරදි කරලා දෙනවා. මොකද අපිත් මේ අහසින් පාත් වෙච්ච මිනිස්සු නෙවෙයිනේ. අපිත් හොඳට අධ්‍යයනය කරලා අරගෙන ගොඩාක් බොහොම පරිස්සමෙන් වීඩියෝ කරන්නේ. මොකද මේ සමාජයට යහපතක් කරන්න ඕන නිසා. කාටවත් අසාධාරණයක් අකඩවුත්තක් ඒ වගේම ද්වේෂයක් ඇති නොවන විදිහට කරන්න උපරිම උත්සාහ කරනවා. හැබැයි ඇත්තද ඇති සැටියෙන් අපිට කියන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ ඇත්ත ඇති සැටියෙන් කියපු එක උදාහරණයක් මම ඔබට ගන්නම්. රාජ්‍ය සේවයේ උසස්වීම ලබා දීම දේශපාලනීකරණය වීම, පත්වීම් ලබා දීම දේශපාලනීකරණය වීම ගැටලු සහගතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වගේම ත්‍රිවිධ හමුදාවේ මේ ගැටලු විශේෂිත විදියට තියෙනවා. මොකද ත්‍රිවිධ හමුදාව ඇතුළේ කිව්වොත් ඒක දේශපාලන ගැටලු නෙමෙයි තියෙන්නේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කනිෂ්ඨ නිලධාරීන්ගෙන් පළිගැනීමේ තත්ත්වයන් මත තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට වඩා මේක දූෂිත විදියට ක්‍රියාත්මක වෙන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළේ. මේක කනගාටුවට කාරණාවක් වෙන්නේ හමුදාවල් වල ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදාවල් වල ඉන්න කනිෂ්ඨ බටයන් සහ කනිෂ්ඨ නිලධාරීන්ට නිසි ලෙස ලැබිය යුතු උසස්වීම් ලබා දෙන්නේ නැහැ.
ඒක ලබා දෙන්න ඔවුන් එක යම් හිතවත්කමක් තියෙන ඕන තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් ඉන්න ඕන මොනවාද ඒ වගේ ක්‍රම ඔවුන්ට වාසිදාහගත විදියට ඔවුන් හදලා තියෙනවා. නමුත් මේ ආයතන පිරිහෙන්න හේතුව ඒක. ඉතින් ඔය හා සම්බන්ධව විශේෂ ඔය හමුදාවල් වල ඉන්න සමහර නිලධාරීන් හමුදාවල් නෙවෙයි හමුදාවල් වල සේවය කරන සමහර නිලධාරීන් සිදු කරන වංචා දෝෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මට අයිති රාවණ ලංකා පුවත් වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා. අර ඒක දිරව ගන්න බැරුව තමයි කමල් ගුණරත්න මහත්තයාව සහ යුද්ධ හමුදාපතිවරයා දෙන්න එකට එකතු වෙලා ජාතික ආරස්ථාවට තරදෙනයක් වෙන විදිහට මගේ වෙබ් අඩවි පුවත් පළ කරනවා කියලා මම දවස් 14ක් බන්ධනාගාරයට යුවේ. බන්ධනාගාරයට යුවෙත් ඒත් නීති විරෝධී විදියට. එතකොට බන්ධනාගාරයට යවන්න වරදක් අපි කරලා නැහැ. ඒක අධිකරණයේ තියෙන කාරණාවන් නිසා ඒක අපි ඒ ගැන කතා නොකරෙමු. හැබැයි මම මේකට පැහැදිලි කරන්නේ මේ වංචා දෝෂණ අක්‍රමිකතා ඒ වගේම උසස්වින් සම්බන්ධව ගැටලු තමයි ගොඩක් අපි වෙබ් අඩවි ලියලා තියෙන්නේ. එතකොට එහෙම ලිව්වට පස්සේ මොකද උනේ මේගොල්ලෝ අර ඒ වාර්තා කරන මාධ්‍යවේදීන් විදියට අපිව බිලිගා ගත්තා අපිව බිලිබා ගත්තා අපෙන් දැන් අර සමාජයට සිද්ධ කරන දැවැන්ත සේවය අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ අපි සල්ලි ගන්න අපිට පඩි ගෙවන්නේ නැහැ කවුරුවත්. එතකොට අපි අපේ සල්ලි වලින් ජීවත් වෙන මිනිස්සු මහජනතාවගෙනුත් අපිට යම්කිසි නැත්තම් උදාහරණයක් විදිහට මම විශ්වාසමත්වමක් ගන්න පුද්ගලයෙක් විදිහට මම ඒ මතේ ජීවත් වෙන ගමන් තමයි මේ වැඩසටහන් නැත්තම් මේ පුවත් වාර්තා කරන හැමදේම කරන්නේ. එතකොට අපේ වගකීම අපි ඉෂ්ට කරන්න ගියාට පස්සේ මේගොල්ලෝ කියනවා අපි හමුදාවල් වලට ගහනවා. මොකද කමල් ගුණරත් මහත්මයා ඔය මාව අත්තරංගුවට ගැනීමට ඒ කුමන්ත්‍රණය කරන්න කලින් ආරස්සක මණ්ඩලෙදි ප්‍රකාශ කරලා තිබුණා ගුවන් හමුදාවටත් ගහන යුද්ධ හමුදාවටත් ගහන නාවික හමුදාවට විතරයි ගහන්න නැත්තේ කියලා. හැබැයි ගුවන් හමුදාවටත් යුද්ධ හමුදාවටත් ගැහුවේ නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන වැරදි ටික මම වාර්තා කරලා තිනවා. හැබැයි වැරදි සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග තවමත් නැහැ මේ ආරස්ස කළේ කම්මරයා. ඉතින් ඒක වෙනම කතාවක්. මම කියාගෙන ඉන්නේ මේ උසස්වින් සම්බන්ධව. ඉතින් අපි ඒ උසස්වින් සම්බන්ධවත් වාර්තා කිරීම දිගටම කරලා තිනවා. අධිකරණ උසස්වින් ලබා නොදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධවත් මම වාර්තා කරලා තිනවා. ඉතින් ඒවට විරුද්ධව අපි ලිව්වට පස්සේ ඒත් උසස් වීමක් හා සම්බන්ධවම කාරණාවක් එහෙම තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්. දැන් මම මේ උදාහරණයක් විතර ගත්තේ ඔයගොල්ලන්ට ජ්‍යෙෂ්ඨ පුද්ගලයා හමුදාවල් ඇතුළ හරි විශිෂ්ටයි. හමුදාවල් කරගෙන හරි විශිෂ්ට ඒ වගේම ඉතිහාසයට ගියාට පස්සේ බොහොම සරල ලෙංගතු බොහොම ආදරණීය ආයතන තමයි හමුදාමය ආයතන කියලා කියන්නේ. ඒ හමුදාමය ආයතනවල ඒ සරල බව ලෙංගතුකම විශිෂ්ට බව විනය මේ අනාහා විනය ලස්සනට පාලනය වෙලා තියෙන්නේ ඔය ජ්‍යෙෂ්ඨත්වය කියන එක මත ජ්‍යෙෂ්ඨත්ව නීතිය මත. ඒ තරමට හමුදාවල වල ජ්‍යෙෂ්ඨත්වය ලස්සනට ගරු කරනවා. දැන් මට මතකයි ඒ කාලේ අපිට කාලයක් කරගෙන වුණත් අපිට නිලධාරිනුත් අපිට ජ්‍යෙෂ්ඨ ගුවන් බඩේනුත් කියපු කතාවක් තිබුණා. උඹලට වඩා එක පාංකෑල්ලක් හරි වැඩිපුර මේ හමුදාවස්සෙන් කාපු උන් තමයි අපි කියලා. අන්න එහෙම ජ්‍යෙෂ්ඨත්වය ඒ තරම් ඒ ජ්‍යෙෂ්ඨත්වයට අපි ලෙංගතුකමක් තිබෙනවා. හැබැයි මේ ජ්‍යෙෂ්ඨත්ව ක්‍රමය කඩා දැමීම කොයිතරම් දරුණු විදියට මේවට බලපාලා තිනවද කියනවනම් අනහා විනය පවත්වාගෙන යන්න බැරි වෙලා තිනවා. අපි කොහොම උදාහරණයක් විදියට මෙන්න මෙහෙම මම මට හුරු පුරුදු හමුදාව යුද්ධ ගුවන් හමුදාවේ අවුරුදු 20ක් සම්පූර්ණ කරපු පුද්ගලයෙක් අපි කියමු නිලධාරියෙක් ඉන්නවා. ඔහුගේ සේවය අවුරුදු 20යි. ඔහුට ලැබෙන්න ඕනේ ඊගාව උසස් වීම ගෲප් කැප්ටන් තනතුර. අවුරුදු 8ක සේවා 18ක සේවා කාලයක් සම්පූර්ණ කරපු පුද්ගලයෙක් ඉන්නවා. අපි කියමු ඔහුටත් ලැබෙන්න ඕන ඊගාව තනතුර වින්කමාන්ඩ නැත්නම් මේ ගෲප් කැප්ටන් කෙනෙක් තනතුර හම්බෙන්න. මේ දෙන්නම ඉන්නේ වින්කමාන්ඩ තනතුරේ. දෙන්නටම ලැබිය යුතුයි ගෲප් කැප්ටන් තනතුර. දෙන්නම ක්ලීන් රෙකෝඩ් තියෙනවා. කිසිදු විනය විරෝධී ක්‍රියාවක් දෙන්නම කරලා නැහැ. හැබැයි ගුවන් හමුදාව ඇතුළේ ඉන්නවා අවුරුදු 18 කෙනාට ගෲප් කැප්ටන් තනතුර හම්බෙනවා. හැබැයි අවුරුදු 20 කෙනාට ගෲප් කැප්ටන් තනතුර හම්බ වෙන්නේ නැහැ. ඔහුට හමුදාව එපා කරලා යන තැනට පත් කරනවා. කිසිදු හේතුවක් නැතුව කිසිදු සාධාරණ හේතුවක් නැතුව තමයි කරන්නේ. එතකොට අපි කොහොමද මේ ආයතන පිළිබඳව කතා නොකර ආයතනවල පරිපාලනය ආයතනවල දූෂණය ආයතනවල ඒ සිද්ධ කරන විනාශයන් පිළිබඳව කතා නොකර මේ මාධ්‍ය ජීවිතෙන් වැඩක් නැහැනේ. මේ මාධ්‍ය ජීවිතෙන් වැඩක් නැහැ. ඒ නිසා තමයි මම අද තීරණය කරන නිස්සංක බන්දුල කරුණාරත් මහත්මයා ගැන අපි කතා කළ යුතුමයි. මොකද හේතුව හමුදාවල් වල හෝ වේවා වෙනත් ආයතනවල නිලධාරීන් හෝ වේවා අසාධාරණයක් වුණාට පස්සේ යන්නේ අධිකරණයට. අධිකරණය තියෙන මිනිස්චකාරවරුන්ට ඔවුන්ට අපිට කතා කරන්නත් බෑ. අපිට ඔවුන් එක්ක සම්බන්ධකම් තියාගන්නත් බෑ. ඔවුන්ගේ ප්‍රශ්න අපිට දැනගන්න හම්බුනොත් බොඩ විදිහකින් හරි ඒ පිළිබඳව විතර අපිට හොයලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. නැත් ඒ හැර ඒගොල්ලන්ට සිද්ධ වෙන අසාධාරණකම්
කියන්න තැනක් නෑ. කියන්න තැනක් නෑ. ඒක නිසා අනිත්කාටය ගැන කොහෙන්ගරය අපට සම්බන්ධකන්තියාගන්න පුළුවන් වුණත් විනිශ්චකාරුන් සම්බන්ධව අපට සම්බන්ධකන්තියාගන්න බෑ. අපට එහෙම සම්බන්ධකක් ඇත්තෙත් නෑ. ඉතින් ඒක නිසා තමා මේ විනිශ්චකාරතුමා සම්බන්ධව නිසංක මඳුල කරුණාරත්න මහත්මයාට විතරක් නෙවෙයි අපි දැක්කා මේ අපි ඉතිහාසයට ගියාට පස්සේ. අධිකරණ ක්ෂේත්‍රයේ විනාශ වීමේ පළමුවන පියවර කලිනුත් තිබුණා. දැවන්ත වේදියට විනිශ්චකාරවරුන්ට හානිදායක දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ සීමා තනන යුගයේ. ඔහු යටතේ තමයි දැඩි ලෙස අධිකරණ පද්ධතියට හානිකර දේවල් සිද්ධ වුණේ. මිනිස්සුන්ටත් එපා වුණා අධිකරණයේ බොහෝ දේවල් සිද්ධ වුණා ඒ කාලේ. එතකොට මේ මම මතකයි මහාධිකරණයට කෙලින්ම විනිශ්චකාරවරුන් පත් කරා නීතිපති දෙපාර්තමේන්තුවේ සේව කරපු අය. එතකොට බලන්න අවුරුදු 25ක් විතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජය වෙනුවෙන් කතා කරපු නීතිඥවරු. හැබැයි සමහර නීතිඥවරු ඉන්නවා අද විනිශ්චකාරවරු විදිහට හරි විශිෂ්ට විදිහට ඒක තේරුම් අරන් වැඩ කරන විනිශ්චකාරවරු ඉන්නවා. මම අපි ඒ ගැන අගය කළ යුතුයි ඇත්තටම. හැබැයි බලන්න ඒ පත්තින් ලබා දුන් ක්‍රමය, ඒ පත්තින් ලබා දීලා තියෙන ක්‍රමය කොයිතරම් වැරදිද කියලා. එතකොට මේ මම මේ අධිකරණය ගැන නෙවෙයි කතා කරන්නේ, පත්තින් ලබා දීමට මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්ත තීරණය කොයිතරම් වැරදිද කියනවා නම් බලන්න මහේත්‍රාත් අධිකරණවලින්, දිශාධිකරණවලින්, මහාධිකරණවලින්, අභ්‍යාජන අධිකරණයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ හැමතැනකින්ම නීතිඥවරු උඩට යන්න තමයි පල්ලැහැන් උඩට එන්න පුළුවන්ගෙන උසස්වින් ලබා ගන්න. මහේත්‍රාත්වර බලන් ඉන්නවා දිශාවිරුසුරුවරයෙක් වෙන්න. ඒ අධිකරණ දෙකම සාමාන්‍ය එක හා සමානව යන්නේ. නමුත් කාරණා දෙකක් මත තමයි අධිකරණ දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඒවා වෙනම කතා. ඒව නිකන් දැනගැනීම පිණිස මම කිව්වේ. දිශාවිනිසුරුවරු බලන් ඉන්නවා මහාධිකරණ විනිසුරුවරු වෙන්න. මහාධිකරණ විනිසුරුවරු බලන් ඉන්නවා අභියාචන අධිකරණ විනිසුරුවරු වෙන්න. අභියාචන අධිකරණ විනිසුරුවරු බලන් ඉන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න. නමුත් මැදින් ගෙනහල්ලා මැදින් තිබ්බනම් පැත්තකින් ගෙනහල්ලා මැදින් තිබ්බට පස්සේ අර උසස් වීම ක්‍රමය බලාපොරොත්තු සුන්නත් දූලි වුණා. සුන්නද්දිලු වෙනවා විනිසුරුරුන්ගේ. අනිත් අයටත් ඒකම වෙනවා. විශේෂයෙන් විනිසුරුරුන්ට ඒක සිද්ධ වීම දැඩි ලෙස බලපානවා සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියන්ට. මොකද අපි ඔහු ළඟට යනකොට ඔහුට උසස් වීම නොලැබීම නිසා ඔහු ඉන්නේ දැඩි මානසික පීඩනයක නැත්නම් මානසික බිඳවැටීමක නම් මිනිස්සුනේ, කොහෙන්වත් ආපු අය නෙමෙයි මිනිස්සු. එතකොට ඔහුට දැඩි අසාධාරණයක් වුණාම කවුද කාට දෙයක් කියන්නේ? යාට කියන්න කෙනෙක් නැහැ. ඒක නිසා තමයි අපිට හිතන්න දේවල් සෑහෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මේ ගරු අභ්‍යාචන අධිකරණයේ විනිසුරු ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරවරයා වන නිස්සංක මණ්ඩල කරුණාත් මහත්මයාට වගේම අනිත් අයටත් ඔය උසස්යෙන් ලබා නොදුන්නම් පස්සේ දැඩි නීතිමය අයිතිවාසිකම් කොටසක් බිඳවැටෙනවා. සමාජ අයිතිවාසිකම්, සමාජ විද්‍යාත්මක බිඳවැටීම්, සමාජ මනෝවිද්‍යාවට අනුව බිඳවැටීම් රාශියක් පුද්ගල බද්ධව සිද්ධ වෙනවා. පුද්ගල බද්ධව සිද්ධ වෙන ඒ දේවල් සිද්ධ වෙනවා කියන එක හිතන්න ඕන උසස්වින් ලබා දෙන තීරණය කරන පුද්ගලයෝ. එයාට නම් උසස්වීම දෙන්න තින් න්යා, එයාට ගෲප් කැප්ටන් හම්බෙන්න, මෙයාට මේජර් හම්බෙන්න, මෙයාට කර්නල්, මෙයාට බ්‍රිගේඩියර්, මෙයාට ලෙෆ්ටිනන්ට් කමාන්ඩර්, මෙයාට DIG, මෙයාට SSP. ඒ ලබා දෙන්න ඕන දේවල් නිසි විදිහට ලබා දුන්නේ නැති වුණාන් පස්සේ බලන්න පුද්ගල බද්ධව, පුද්ගල කේන්ද්‍රීයව කොයිතරම් විනාශයක් සිද්ධ වෙනවද කියලා බලන්න. මේ දියෙන් කිර වෙන් කරන විලසට හොඳද නරකද හොඳින් වෙන්කොට වෙනස් කරනව සංස්කෘතියම. ඒක කරන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පුද්ගලයාට විතරයි. දියෙන් කිර වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ, මේක උදාහරණ විදිහට ගත්තේවා, හොඳ නරක හොඳට තේරෙන්නේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයාට නැත්තම් වැඩිහිටියන්ට විතරයි. මේවා අපි තේරුම් ගන්න ඕන. මේ ජ්‍යෙෂ්ඨත්ව ක්‍රමය නීත්‍යානුකූලද කියලා තියෙනවා විවිධ වාර්තා. මේක නීත්‍යානුකූලයි. මේක ලොක්කාත් එක්ක සම්බන්ධ වෙච්ච නිසාවත්, අනුග්‍රහය දැක්වීම නිසාවත්, ලෝකගේ අවශ්‍යතාව කරමු නිසාවත් නෙවෙයි මේ ජ්‍යෙෂ්ඨත්ව ක්‍රමය නීත්‍යානුකූල වෙන්නේ. ජ්‍යෙෂ්ඨත්ව ක්‍රමය මගෙන් සිද්ධ වෙන්නේ සේවා යෝජකයාගේ අපයෝජනයන්ගෙන්, සේවකයන් ආරක්ෂා කිරීම. ඒ තමයි ඒකේ අරමුණ. ජ්‍යෙෂ්ඨ ක්‍රමය මගින් ආයතනය දීර්ඝකාලීන හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. ප්‍රතිලාභ ලැබෙනවා ජ්‍යෙෂ්ඨයාට. ජ්‍යෙෂ්ඨයාට ප්‍රතිලාභ ලැබෙනකොට කනිෂ්ඨයාටත් හොඳයි. කනිෂ්ඨයා දවසක ජ්‍යෙෂ්ඨයා ළඟ ඉන්න තැනකට එනවා. ඒ වගේ ඒ අනුව මේක එක එක තැන්වල මොන විදියක ප්‍රතිපත්ති තිබුණත් මේක නීත්‍ය අනුකූලයි. එහි ව්‍යාතිරිකයක් තියෙනවා. ඒ ව්‍යාතිරිකය තමයි ස්ත්‍රී පුරුෂ ජාතිය ආගම වගේම වෙනත් ආරක්ෂිත පන්ති පදනම් කරගෙන වෙනස්කම් කිරීමට හේතු වන පරිදි ජ්‍යෙෂ්ඨත්වයේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක ව්‍යාතිරිකයක්. ඒවත් ක්‍රියාත්මක කරන්න ඕන කෙනෙක් කියලා නිලධාරීන් දැනගන්න ඕන. ව්‍යවස්ථාදායක සභාවට කුමන බලයක් තිබුණත් නිස්ලංක බඳුර කරුණාත් මහත්මයාට හිමි වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකම
නවත්තන්න බෑ. එය නැවැත්වීම තුළින් ඔහුට අයත් නීතිමය බලය නැත නීතිමය අයිතිවාසිකමට මොකද වෙන්න. ඔහුට නීතිමය අයිතිවාසිකම බිඳ වැටෙනවා. ඒවාගේම එහෙම කරම් පස්සේ ඒක වැරදි පූරුව අදර්ශයක්. බලන සිරිමා බණ්ඩාර කවද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කරපු දේ, මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේවල් ඒවාගේ ලිස්ට් එකක් තියෙන මම ඔය කීපය ඔබට පැහැදිලි කරේ. මේවා වැරදි පූර්ව අදර්ශ. දැන් ව්‍යවස්ථාදායක සභාවට නීතිමය බලයක් තියෙන එක ඇත්ත. හැබැයි ඒ නීතිමය බලය අරගෙන තියෙන විදිය බැලුවම පස්සේ එතකොට එයාගේ අයිතිවාසිකම් කඩ වුණාන් පස්සේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව තියෙන අයිතිවාසිකම් කඩ වුණාන් පස්සේ ඒක නිවැරදි කරගන්න තැනක් යන තැනක් ඔහුට නැහැ. ඒක නිසා තමයි ඔවුන්ට විශේෂ විදිහට තනතුරු හම්බෙන්න ඕන. ඒක දේශපාලනික වශයෙන් නෙමෙයි, යාට හිමි දෙයක්. හිමි දේ නවත්තන්න අනපනත් හදලා තියෙනවා. කොයිතරම් වැරදිද එතකොට මේ හදලා තියෙන සමහර නීති නේ. බලන්න මම මේ ඔබට මම පැහැදිලි කරන මේ කර්ණාටක චුට්ටක් බලුවා පස්සේ ඔබට මේක තවදුරටත් පැහැදිලි වෙයි. ඒ කාලේ අභ්‍යාචන අධිකරණ විනිශ්චයකාරවරයෙකු විදිහට වැඩ බලපු සරත්නන්ද සිල්ලා මහත්මයා අග්‍ර විනිශ්චයකාරවරයා බවට පත් කරා. ඒ 1999 සැප්තැම්බර් 16 වෙනිදා එයට එරෙහිව නඩුවක් පවරන වික්ටර් රයිවන් මහත්මයා. වික්ටර් රයිවන් නේද සරත් සිල්ලා 2001 ශ්‍රී ලංකා නඩු නීති වාර්තා පිටුව 310. එම නඩුවේ තියෙනවා ඒ නඩු විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විදිහින්. එම නඩු විභාගයට ගත විනිසුරු වඩු ගොඩ පිටිය මහත්මයා ඇතුළු විනිසුරුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශ ලබා දෙමින් මෙන්න මෙහෙම කියන වැදගත් වෙන්නේ බලන්නකෝ. ආණ්ඩුකම ව්‍යවස්ථා 35 එක වගන්ති මගින් ජනාධිපතිවරයා වෙත පූර්ණ නිර්මුක්තියක් ලබලා දෙනවා. ඒ නිර්මුක්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලයක් නැහැ. ජනාධිපතිවරයා විසින් ලබා දීලා තියෙන කරලා තියෙන පත්වීම පිළිබඳව ප්‍රශ්න කරනවා. බලන්න විනිශ්චයකාරවරයෙක් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක් අග්‍ර විනිශ්චයකාරවරයා වෙන්න ඕන ඒ වෙලාවේ. ඒත් ඒගොල්ලෝ බලන නීති අර්ථකථනය කරපු විදිය හරියටම නීති අර්ථකථනය කරලා තියෙන නැත්නම් ඉතින් ඒගොල්ලන්ට තමයි තිබුණා නේ මම තමයි අග්‍ර විනිශ්චයකාර වෙන්න ඕන අපි නම් මෙහෙම තීන්දුවක් දෙමු කියලා. එහෙම කළා නෑ. බලන්න කොයිතරම් විශිෂ්ට දේ නඩු තීන්දුව කියලා. එතකොට ජනාධිපතිවරයාට ඒ කරලා තියෙන දේ ප්‍රශ්න කරන්න බෑ කියලා තමයි දෙන්නේ. බලන්න ඒක හරිනේ. ඒ ලස්සනට නඩු තීන්දුව ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් දැන් මේ වෙද්දී එක නමේ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඒක වෙන ආකාරයක සිද්ධ වුණත් දැන් ඔය කියන විදිහට මේ නඩුවක් ගියත් වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් එතෙන්ද කියන්නේ ඒ පත්කිරීම පිළිබඳව මොකක් හරි හේතුවක් ජනාධිපතිවරයා සතුව තියෙනවා. ඒක ප්‍රශ්න කරන්න බෑ ඒගොල්ලන්ට. ඉතින් බලන්න නීතිය හදන තැනට ජනාධිපතිවරු වගේම මන්ත්‍රීවරු යවන්නේ අපේ රටේ මිනිස්සුනේ. අපි යුත්තිලලා සටන් කරාට වැඩක් තියෙනවද? නැහැනේ. නීති විද්‍යාවට වගේම සමාජ විද්‍යාවට වගේම සමාජ මනෝවිද්‍යාවට වගේවත් ඒවට අනුවවත් අනුගත වෙලා ඉපැ මේ නීති ප්‍රීති රෙගුලාසි පාර්ලිමේන්තුවට යවන්න පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. බලන්න පාර්ලිමේන්තුවේදී කොයිතරම් නීති තියෙනවද කියලා සාමාන්‍ය ජන සමාජයට අපිට බලපාන නීති අනපනත් කීයක් කොයි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවද? ඒ වගේම රාජපක්ෂවරුන් එළියට දාපු සිරාණි බණ්ඩාරනායක මහත්මිය. දොර තිරාණි බණ්ඩාරනායක මහත්මියට පත්වීම දෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. එළියට දානවා රාජපක්ෂවරුන්ට. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයක් ලෙස එතුමිය කිසිම දවසක දෙවරුන් දීලවත් විනිශ්චයකාරවරයෙක් විදිහට වැඩ කරලවත් නැහැ. ඒ වගේම විනිශ්චයකාර විදිහට පමණක් නෙවෙයි නීතිච්චවරයෙක් විදිහට එතුමි වැඩ කරලා නැහැ. ඒ පත්වීමත් අභියෝගයට ලක් කරනවා ජනාධිපති නීතිච්ච එඩ්වර්ඩ් සිල්ලා මහත්මයා. ඒ නඩු විභාගයට අරගෙන තියෙන්නේ සත්පුද්ගල විනිසුරු මණ්ඩුල්ලා. එඩ්වර්ඩ් සිල්ලාව ශිරාණි බණ්ඩාරනායක 1997 ශ්‍රී ලංකා ලෝ රිපෝට් පිටුව 92 තුළ තමයි නඩු සඳහන් වෙන්නේ. එහෙදී විනිසුරුරුන් 3 දෙනෙක් එක්මතයකොත් 4 දෙනෙකුත් තවත් මතයක් ඉදිරිපත් කරලා තිනවා. ඒ නඩු තීන්දුව අතිශයින්ම වැදගත් වගේම දීර්ඝ විස්තර කියන රාශියක් තිනවා. අතිශයින්ම ඉගෙන ගන්න බොහෝ දේවල් මේ නඩු තීන්දුව තුළ තියෙනවා. ඒ වගේම ලීලාලන්ද ඉදිරිව ජාතික අධ්‍යාපන ආයතනය මේ උසස්වින් සම්බන්ධ තියෙන නඩු FR 260/93 සමරසිංහ ඉදිරිව යාලංකා 1996 නඩුවක් තිබුණා. ඒ වගේම උසස්වින් ලබා දීම සැලස්මවල එක සකස් කරන්න ඕන විදිය ක්‍රියාවටනම් ගන්න කොහොමද මේ වගේ ගොඩක් දේවල් පිළිබඳව සඳහන් වෙනවා. මල්ලිකා ඉදිරිව මහජන බැංකුවේ 1994 SC FR 291/93 ඒ වගේම PSN ඉදිරිව මහජන බැංකුවේ 1994 2 ස්ථල්වලම වේඩියම් එකකින් කියන්නේ මේක ඉවර කරන්න ඕනේ නේද. SLR 65 පෙරේරා ඉදිරිව සෙන්ට්‍රල් ෆිනාන්ස් SC 638/95/1994 SLR 152 වගේ නඩු තීන්දු රාශියක් තියෙනවා. මේ උසස්වින් ලබා දෙන්නේ ජේෂ්ඨත්වය සහ කුසලතාවයට සැලකිල්ලගෙන නම් උසස්වින් ලබා දීමම නිර්ණායකයන් කරේ විධිමත් බරතැබීමක් සිදු කරන තෝරා ගැනීමේ පරිපාටියක් මත කරන්න ඕන. මේවා මම කියනව නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණ
නඩු තීන්දුවල තියෙන දේවල්. ඒවගේම සම්මුඛ පරීක්ෂණ දී අනුගමනය කරන්න ඕන ලකුණු ලබා දීමේ ක්‍රම උසස් වීම වල සම්බන්ධ හේක ඒවා සාධාරණ සිද්ධාන්ත මත පදනම් කරන්න ඕන. සාධාරණ සිද්ධාන්ත ඔය ඒව හදන කට්ටිය දන්නවද නැද්ද කියන එක ඊටම පැහැදිලිව පේනවා ඒවා කියවට පස්සේ. පෙරේරා ඉදිරි රණතුංගෙන් 1993 2SLR 39 නඩුවේදී ඒ කියන්නේ දීර්ඝ විස්තරයක් ඒ තීන්දුවේ තියෙනවා. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පූර්ණ එකඟතාවය නැතුව තීන්දුවක් ලබා දුන්නත් ඊටම විශිෂ්ට කරුණු ටිකක් ඒ නඩු තීන්දුව ඇතුලේ තියෙනවා. ඒ වගේම බොහෝ දේවල් තියෙනවා. මම වීඩියෝ කිවර කරන්න යන නිසා බොහෝ දේවල් තියෙනවා. ඔබ දැනගන්න ඕනේ ඒවා හොයාගන්න බලන්න කියවන්න මේවා තුලින් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. ඒවා අපි දැනගන්න ඕනේ දැනගෙන තමයි කටයුතු කරන්න ඕන. ජේෂ්ඨත්ව ක්‍රමය සැලකියුතු හේතු මත සාධාරණය කරන්න බෑ සමහර තැන්වලදී. හැබැයි අර්ථයෙන් ගත්තන් පස්සේ කාර්යපාටිපාටික හේතු මත ජේෂ්ඨත්වයට නීති පනවන්න පුළුවන්. ජේෂ්ඨත්වය පිළිගැනීමේ ඓතිහාසික ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ බහුතුලිතතාවය බහු සමතුලිතතාවය තුළ සමතුලිතතාවයක් තෝරා ගැනීම හා සම්බන්ධ වෙමින් එතකොට ඒ අතර සාමාන්‍යයෙන් ඓතිහාසික දේශපාලන ආයතනික සංස්කෘතික වැනි විවිධ සාධක මගින් බලපෑම් කරනවා. ඒවා ඊටාම දීර්ඝ විෂයට කතා කරන්න ඕන. ඕන අඩු තීන්දුව ටික කියවනම් ඕවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කිසිම දිනක ඔබ නිකන් කල්පනා කරන්න දිනක් කෝ ඉදිරියෙන් සිටින කෙනෙකුට වල කපල ඉස්සරහට ගිහිල්ලා තියෙනවද, සේවකයන් කපල කොටලා දාලා තියෙනවද, ඉදිරියට අරගෙන තියෙනවද වැඩ බැරිට ආසන්නලා, එතකොට වැරදි පූර්වාදස් ඔබ සමාජගත කරලා තියෙනවද, ඒ ආයතන විනාශ කළ පරපුරේම කෙනෙක් දොයත් ඒක බලන්න මේ ආයතන මේ රට බිඳවැටලා තියෙන හේතුව ඔයා නිසිලස පීදීමට ලක් නොවුණු බව ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා. මැදින් පීදුණු මල් නිසා සමත්ත සාකයම ඉක්මනින් අවසන් වෙනවා. ඒ වගේම ඔබත් විනාශ වෙලා ඇති, ඔබේ ආයතනත් විනාශ වෙලා ඇති. මේ ආයතන වලට දැන් වෙලා තින්නේ මෙන්න මේවා. අවසන් වශයෙන් මගේ ඉල්ලීම සහ මගේ පැහැදිලි කිරීම ව්‍යවස්ථාදායක සභාවට කරුණා කරලා නිස්සංක බන්දුල කරුණාරත්න මහතා වැනි අයගේ උසස් වීම මැදින් යනේවන් නෙවෙයි. ඒ නිසා ඔහුට හිමි උසස් වීම ලැබිය යුතුයි. එය නතර කිරීමට ව්‍යවස්ථාදායක සභාවට නීතිමය බලයක් තිබුණත් ඒ නීතිමය බලය නීති විද්‍යාවට, සමාජ විද්‍යාවට, සමාජ මනෝවිද්‍යාවට වගේම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනේ. ඒ නිසා ගරු අධිකරණවල විනිසුරුන්ට හිමි නියම ස්ථානයන් නිසිලස ලබා නොදීම සමාජීය වශයෙන් තවත් ගැටලු රාශියකට මේ රට අරගෙන යනවා. දැන් බලන්න මුලින් කරපුවා චන්ද්‍රිකා මණ්ඩාරනායක මහත්මිය කරපු එක වැඩි දියුණු කරා මහින්ද රාජපක්ෂ මහත්මිය විසින්. ඊට පස්සේ තව මැදින් තියෙනවා තව විනිශ්චකාරවරුන් ඒ පත්කිරි විනිශ්චකාරවරුන් නෙමෙයි පත්කිරිය සම්බන්ධව ගැටලු තියෙනවා. එතකොට එහෙම තේදී අපේ රටක් කොහොමද ඉස්සරහට යන්නේ? ඒ නිසා මේ නීති බලන්න දැන් මේ විනිශ්චකාරවරුන්ට අභ්‍යාචනාධිකරණයට මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අසාධාරණයක් වුණා පස්සේ කොහොමද කතා කරන්නේ? කතා කරන තැනක් ඒගොල්ලන්ට තියෙනවද? ඒක නිසා නීති විද්‍යාවේට පටහැනිව ඔය කියපු දේවල්ට පටහැනිව සම්මත කරලා තියෙන නීති නිසා සමාජයට බලපාන සමාජයට වැරදි පූර්වාදර්ශ දෙන සිද්ධීන් සිද්ධ කරන්න එපා. එහෙම කෙනෙක් මම නවතිනවා. නැවත වරක් අවධානය යොමු කරනවා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉන්නේ පුංචි ප්‍රමාණයක් වුණත් මගේ YouTube channel එකේ මම දන්නවා මේක බලන ප්‍රමාණය බලන්න කට්ටිය කවුද කියන එකත් මට පැහැදිලි. ඒක නිසා ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ නිස්සංග බඳුල කරුණාත් මහත්මයාට හිමි විය යුතු තැන නීතිය පැත්තක තියලා අර සමාජ විද්‍යාවට සමාජ මනෝවිද්‍යාවට නීති විද්‍යාවට අනුව ලැබිය යුතු දේ ලබා දෙමු. එතකොට ප්‍රශ්න ඉවරයි. ගිහිල්ලා නම් සුබ දවසක් වේවා.